හයි සියලු දෙනාවම මගේ YouTube channel එකට අදත් ආදරෙන් පිළිගන්නවා සුබ දවසක් කියලා. ඉතින් අපි අද බලමු මේ අද දවස වෙන විට. ඒ කියන්නේ අද දවස 2023 පස්වෙනි මාසේ 22. හරිද? මේ අද දවස වෙන විට කොරියානු වැටුප කීයද කියලා අපි බලමු. ඒ කියන්නේ මීට මාස 2-3කට උඩදී. ඒ කියන්නේ කොරියානු වැටුප ලංකාවේ මුදලින් ලක්ෂ 6.7ක් මං කියන්නේ මේ මූලික වැටුප ගැන. හරිද? බේසික් එක ගැන. මූලික වැටුප ලංකාවේ මුදලින් මීට මාස 3කට 4කට පෙර කොරියානු වැටුප වුණා ලංකාවේ මුදලින්. ඒ කියන්නේ ලක්ෂ 6.5කටත් වඩා වැඩි අගයක් ගත්තා. අඩුම ලක්ෂ 6.5ක වගේ මූලික වැටුපක් තිබ්බා කොරියාවේ වැටුප ලංකාවේ මුදලින්. මේ වෙද්දි ලංකාවේ මුදලින් මේ කොරියානු වැටුප යම්කිසි ඒ කියන්නේ මුදලකින් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ පොඩි මුදලකුණුන් නෙමේ, යම්කිසි ලක්ෂ 1.5ක 2ක පමණ මුදලකින් ලංකානු මුදලින් මේ කොරියානු වැටුප අඩු වෙලා තියෙනවා. ඒක වෙන්නේ මේ ඩොලර් එකත් එක්ක. ඩොලර් එක පහුගිය කාලේ 360ට පමණ ගියානේ. දැන් ඩොලර් එක 300ට 298ට වගේ බැහැලා තින්නේ. ඒ ඩොලර් එකේ රේට් එක එහාට මෙහෙට වෙනවත් එක්කම මේ කොරියාවේ වැටුප ලංකාවේ මුදලින් අඩු වගයක් ගන්නවා. අපි පොඩ්ඩක් බලමු අද වෙනකොට කොරියාවේ වැටුප ලංකාවේ මුදලින් කීයද කියලා. හරිද? අද වෙනකොට මේ කොරියන් වොන් එකක්, කොරියානු වොන් වලින් ගත්තොත් මේ කොරියාවේ වැටුප 2023 වර්ෂයේ, ඒ කියන්නේ මේ වර්ෂය ඉවර වෙනකන් මේ වැටුප තමයි තියෙන්නේ. නැවත වැටුප වැඩිවීමක් වෙන්නේ 2024 ජනවාරි 1වෙනිදා සිට. මේ 2023 වර්ෂයට අදාළ කොරියානු වැටුප වොන් වලින් ගත්තොත් වොන් 20,10,580ක් තමයි කොරියානු වැටුප. වොන් 20,10,580ක් තමයි කොරියානු වැටුප වොන් වලින්. මේක මාන් වලින් කිව්වොත් මානමක් කියන්නේ වොන් 10,000ක්. අපි අර මාන් වලින් තමයි සාමාන්‍ය කොරියන් වැටුප හඳුන්වන්නේ, එහේ ඉන්නේ කොල්ල කෙල්ලෝ. ඉතින් මේක මාන් වලින් ගත්තොත් දල වශයෙන් මාන් 201ක වැටුපක් තමයි අපි ලබන්නේ. ඒ කියන්නේ මේ අද වෙනකොට කොරියානු වොන් එකක් ලංකාවේ රුපියල් වලින් ගත්තොත් ලංකාවේ රුපියල් 723ක් වෙනවා. වොන් එකක් 723ක් වෙනවා. නිකන් 723ක් නෙමේ, රුපියල් 723ක් වෙනවා. ඒ කියන්නේ මානමක් වොන් 10,000ක් ලංකාවේ මුදලින් අද දවස වන විට 2023 පස්වෙනි මාසේ 22 වන විට මේ වොන් එකක් වෙනවා 723ක්. මානං එකක් කියන්නේ වොන් 10,000ක්. මේ මාන් එකක් වෙනවා 2300ක අගයක්. මේක අර ඩොලර් එක 360ට ගිහිල්ලා තිබ්බ කාලේ මේ මාන් එකක් 3500ක් 3700ක් වගේ අතරට නැග්ගා. ඒ කියන්නේ දැන් මේ මාන් එක 2300ට වගේ මුදලකට අඩු වෙලා තියෙන මේ ඩොලර් රේට් එක ලංකාවේ අඩු වෙනවත් එක්කම. ඉතින් මේ වැටුප ලංකාවේ මුදලින් අඩු වෙනවා කියන්නේ අපිට ඉතින් සෑහීමකට සතුටකටපත් වෙන්න පුළුවන්. මොකද ලංකාවේ ඩොලර් රේට් එක බහිනින්ද තමයි ලංකාවේ රුපියල් වලින් මේ කොරියානු වැටුප අඩු වෙලා තින්නේ. ඒකට දුක් වෙන්න දෙයක් නැහැ. මම මේ කතා කරන්නේ බේසික් එක ගැන. හරිද? ඉතින් මේක අද වෙද්දි මාන් එකක් 2300ට බැහැලා තියෙනවා. ඒ කියන්නේ වොන් එකක් 723ක් වෙනවා ලංකාවේ සල්ලි වලින්. එතකොට අපිට මේ වොන් 20,10,580ක් තමයි මේ 2023 වර්ෂයට අදාළ වැටුප. අද වෙද්දි මේ වොන් 20,10,580ක් කියන්නේ, එහෙම නැත්නම් මාන් 201ක් කියන්නේ ලංකාවේ මුදලින් දල වශයෙන් 4,00,000, ඒ කියන්නේ 4,64,000ක් පමණ වෙනවා. 4,64,000ක් පමණ වෙනවා ලංකාවේ මුදලින් අද දවස වන විට කොරියාවේ වැටුප 4,64,000ක් පමණ වෙනවා. ඉතින් ඕක මේ මූලික වැටුප තමයි. මේ ඩොලර් එක අඩු වෙනවත් එක්කම ලංකාවේ මුදලින් මේ කොරියානු වැටුප අඩු වුණා. ඔය සමහර සර්ලා කියන විදිහට කොරියාවේ ලක්ෂ 15-20 එහෙම ගන්න පුළුවන් ජොබ් කලාතුරකින් තියෙනවා. එහෙම හැමදාම වැඩ කරන්න ඕනේ. එතකොට ඉරිදා සෙනසුරාදා කියන්නේ නැහැ, ඩේ ඇන්ඩ් නයිට් කරනවා. සතියකට දවසකට පැය 16ක් විතර වැඩ කරන්න වෙනවා එහෙම වැටුපක් ගන්න. ඉතින් එහෙම වැඩ කරන්න පුළුවන් බොහොම සීමිත දිනෙක ඇති 100ක් ගත්තොත් එක්කෙනෙක්ට වගේ පුළුවන් ඒ එහෙම හැමදාම වැඩ කරන්න. හරිද? එතකොට ඊට අමතරව ඒ පඩි වැඩි කම්පැනි කියන්නේ තනිකර කෙමිකල් රස්නේ අධික කම්පැනි යකඩ උණු කරන ඒවැය වැඩට කොරියානුවන් වැඩි යන්නේ නැහැ, යන්න කැමති නැහැ. ඒ වගේ කම්පැනි වල තමයි ඔය කියන විදිහේ වැටුපක් තියෙන්නේ. නැත්තම් දල වශයෙන් මේ අද වන විට කොරියාවේ මූලික වැටුප ලංකාවේ මුදලින් 4,64,000යි. දල වශයෙන් 4,60,000යි.
හරිද? ඉතින් ඕක මූලික වැටුපෝ. ඕකට ඉතින් රෑ වැඩ කරන කෙනෙක් නම් එයාට නයිට් ලවන්ස් එකක් එකතු වෙනවා. ඒ කියන්නේ යාගන් සූතන් කියලා රෑ දීමනාවක් වෙනම මානන් දෙක තුනක් පඩියට එකතු වෙන එක දවසකට එක රෑ වැඩකට. හරිද? යාගන් සූතන්. ඊට පස්සේ ඉතින් විශේෂ දවස් තියෙන ඉරිදා වගේ ඉරිදා සෙනසුරාද වැඩ කරොත් චනොප්. චනොප් කියන්නේ ඕටි වලට තක්කන් චනොප් කියන්නේ විශේෂිත ඕවර් ටයිම්. විශේෂිත අතිකාලය. ඒවටත් වැඩියෙන් ගෙවනෝ. ඉතින් ඒවත් කරලා තක්කන් චනොප්. එතකොට නිකන් චනොප් සතිය දවස් වල කරන ඒවට සතිය දවස් වල පැයටින් පස්සේ වලට චනොප් කියන්නේ සෙනසුරාද ඉරිදා ඕටි වලට කියන්නේ අතිකාල දීමන වලට කියන්නේ තක්කන් චනොප් විශේෂිත විශේෂිත මේ අතිකාල. ඊට අමතරව යාගන් සූතන් එක ගත්තොත් ඒක රෑ වැඩ කළා. ඊට අමතරව පැය 12 වැඩ කරන දවසට ඉතින් පැය 4ක් වගේ ඕටි තිබ්බොත් මුළු මාසෙම වගේ වැඩ කරොත් ඉරිදාවක් හෝ නිවාඩු ගත්තත් ඉතින් මේ මූලික වැටුපට තව ලක්ෂ 3ක් වගේ පමණ එකතු වෙීමේ වැටුපක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ මූලික වැටුපට අනිවාර්යයෙන්ම මේ රෑවැඩ ටිකයි ඕවර් ටයිම් දවසට පැය 4ක් කරොත් සෙනසුරාදාත් ඉරිදා වැඩ කරොත් රෑවැඩත් කරොත් අනිවාර්යයෙන්ම තවත් මේ මූලික වැටුපට අනිවාර්යයෙන්ම ලක්ෂ 2.5ක් 3ක් කිට්ටු වෙන්න වගේ එකතු වෙනවා. ඉතින් එහෙම බැලුවොත් බේසික් එක මේ අද වෙන විට 460,000ක් වෙනවා. ඒකට ඉතින් මේ රෑවැඩත් කළා සාමාන්‍යයෙන් 240,000ක් අපි දල් වශයෙන් එකතු වුණා කියමුකෝ. මේ ඕ ටයිම් කළා රෑවැඩ කළා යාගන් සූතන් එක තුලා තක්කන් චනොප් එක තුලා චනොප් එක තුලා ඒවා මේවා එක්ක ඉතින් අනිවාර්යෙන්ම ඉතින් කොරියාවේ අද වෙද්දි එහෙම වුණොත් ඉතින් වැටුප ගන්න පුළුවන් ඕගොල්ලන්ට ලක්ෂ 7ක වගේ වැටුපකට යන්න පුළුවන් ලක්ෂ 6 මාරක 7ක. ඉතින් ඕවර් ටයිම් මේ මුකුත් රෑවැඩ නැති කම්පැනිත් තියෙනවා, ඕටි නැති කම්පැනිත් තියෙනවා, රෑවැඩ නැති කම්පැනිත් තියෙනවා. සතියේ දවස් 5 විතරක් වැඩ කරන කම්පැනි තියෙනවා. ඒ කියන්නේ සතියේ දවස් 5 විතරයි පැය 8යි දවසකට. එහෙම වැඩ කරොත් ගන්න පුළුවන් ආවම් පාඩිය අපේ මේ බේසික් එක තමයි මූලික වැටුප. ඒකත් ඉතින් 460,000ක් තියෙනවා. ඕකෙන් ඉතින් ලංකාවට ඕගොල්ලන්ට 60,000ක් වේදමට තියාගත්ත කියන්නකො 60,000ක් 80,000ක් වගේ වේදමට තියාගත්තොත් ලංකාවට ඕගොල්ලන්ට දෙයියනේ කියලා ඒත් දාන්න පුළුවන් 380,000ක් විතර. මේ සෙනසුරාදා ඉරිදාත් වැඩ නොකර අර විදියට කරොත් ලක්ෂ 7ක් 8ක් ගන්න පුළුවන්. ඉතින් ඊටත් වඩා වැඩි දින වැඩ තියෙන කම්පැනි තියෙනවා, පඩි වැඩි තියෙන. ඉතින් පඩි වැඩි වෙනවා කියන්නේ වැඩ වැඩි, මාසෙම වැඩ, රිස්ක් එක වැඩි, අවදානම වැඩි, කිමිකල් ඔය යකඩුණු කරන වගේ කම්පැනි වල වැඩ කරොත් පඩිත් වැඩි, අවදානමත් වැඩි. හරිද? ඔන්න ඕක තමයි අද වෙනතුරු කොරියාවේ වැටුප ලංකාවේ රුපියල් වලින් 460,000ක් වගේ මූලික වැටුපක් තමයි ලබන්න පුළුවන්. මේක ඩොලර් එක දැන් ඉදිරියේදී තව ඩොලර් එක නැග්ගොත් එහෙම මේ වැටුප් ලංකාවට දාද්දි තවත් වැඩි වෙනවා. ඩොලර් එක තව බැස්සොත් ලංකාවට මේ වැටුප් දාද්දි තව මේ වැටුප රුපියල් වලින් අඩු වෙනවා. ඉතින් පෞගේල කාලේ හොඳටම නැගලා තිබ්බ ලක්ෂ 7 8 10 12 ගත්ත කට්ටියත් ඉන්දියා වැටුප්ේ ඩොලර් එකත් එක්ක ඒක ගැන කියන්න තමයි ආවේ. ඉතින් පොඩි අවබෝධයක් ඔයගොල්ලන්ට මේ කොරියානු වැටුප ගැන කියන්න. මොකද නැත්තම් සමහර කට්ටිය මේ ඩොලර් එක අඩු වෙද්දි සමහර කට්ටිය ඔළුව හිතන් ඉන්නවා තාමත් කොරියාවේ වැටුප මේ මූලික වැටුප ලක්ෂ 10ක් 12ක් විතර වෙනවා කියලා. එච්චර වෙන්නේ නැහැ. ඉතින් මූලික වැටුප ඔය 460,000 තමයි. ඒකට ඉතින් Taman මාන්සිලා වැඩ කරලා ඕටි කරලා යාගන් කරලා සෙන්සුරාදීද වැඩ කරොත් මේකට තව ලක්ෂ 2.5ක් 3ක් කිට්ටු වෙන එකතු වෙනවා. ඉතින් ඕක තමයි කොරියාවේ මේ අද වෙනකොට තීන ගන්න පුළුවන් ලංකා සල්ලි වලින් ගන්න පුළුවන් වැටුප. එහෙමනම් අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. සිළු දිනාටම සුබ දවසක්.